ඉතිහාසයේ වැඩිම මුදලකින් භූමි තෙල් මිල ගණන් පසුගියදා ඉහළ ගියා. කෙසේ වෙතත් එම මිල ඉහළ යම වතු දිවිරෙමින්ම අඩු ආදායම් ලැබී ජනතාවට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබෙනවා. භූමි තෙල් මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් කළුතර පයාගල දිවිර ජනතාව විරෝධතාවක නිරත වුණා. අද මගේ දරුවන්ට කන්න දැන්. මගේ දරුවම ඉස්කෝලේ යවන්න නැහැ. ඒ නිසා ගෙදර කන්න නැති නිසා මේ සෑම සියලු දෙනා වෙනුවෙන් මම ඉල්ලන්නේ මේ රජෙන් තිබිච්ච මිලට අපිට මේ සහනය ලබා දෙන්න. මොකද රජෙන් මේ දාමන ලීටරේ ඒගොල්ලෝ හිතනවත් දන්නේ මේක මොටෝබයිසිකලයක් කියලා. ලීටරේකින් 70ක්ම 10ක් 15ක් දුවන්න පුළුවන් කියලා. නමුත් අපේ බෝට්ටු වලට එහෙම බෑ. මේ සෑම බෝට්ටුවම ගොඩ ඇදලා තින්නේ යන්න තෙල් නැති නිසා. මේ හැමෝම බැංකු ලෝන් අරන් තියෙන්නේ. මේ රජෙන් ගත්තු බැංකු ලෝන්. මේ වලට කවුද ගෙවන්නේ? මම අහන පාලකයන්ගෙන් මේවද දීර්ණ දෙන සාධාරණත්වයේ. කරුණා කරලා මේ තිබිච්ච මිලටම රුපියල් 87 මිලටම මේ දීර්ණට භූමි තෙල් ලබා දෙන්න කියලා මම ආණ්ඩුවෙන් ආයතනයක් කරනවා. කල්පිටිය සිට මීගමුව දක්වා වූ වයඹ වෙරළ තීරයේ ධීවරයන් ධීවර කටයුතු සඳහා මුහුදු යාමෙන් වැළකී සිටියා. ඉන්ධන මිල ඉහළ යාමෙන් තමන්ට ධීවර කටයුතු වල නිරත වීමට නොහැකි වී ඇති බවයි එම ධීවරයන් ප්‍රකාශ කළේ. ඇවිල්ලා බලද්දී මුහුදු ගිහිල්ලා නැහැ. බලද්දී හේතුව මේ තෙල් ප්‍රශ්නේ. දැන් මේ අයිසුත් ගනලා තියෙන මේ අයිස් දාගෙන අපි නිකන් දැන් ආපහු ගෙදර යන්නයි යන්නේ. මාළු ගෙනියන්නයි වැඩ මාළුත් නැහැ. නිකන් තමයි ගෙදර යන්නලා තියෙන්නේ. පෙට්‍රල් වියදමත් අහු වෙන විදිහක් නැහැ. තෙල් මිලේ හැටියට කොහොමද අපි ගිහිල්ලා රැකියාව කරන්නේ? ඉතින් මේ වියදමත් එක්ක අපල නිකන් තමයි ගෙදර වෙලා ඉන්නේ. දීවරය කී දෙනෙක් අනාථ වෙලා දින්නේ මේ රස්සාවට යන්න තෙල් නැතුව. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා භූමි තෙල් සහනාධාරය ලබා දීමට ගත් තීරණයට ස්තුතිය පළ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කංචන විජේසේකර අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ දුප්පත්ම වතු කම්කරුවන් සහ කොළඹ අඩු ආදායම්ලාභී නාගරික දුප්පතුන් අදාළ ප්‍රතිලාභීන්ගේ ලැයිස්තුවට ඇතුළත් කරගන්නා බවට සහතික වන ලෙසයි. කෙසේ වුවද ඒ සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ ඍජු මුදල් දීමනා ලබා දීම තමාගේ තීරණයක් නොවන අතර මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා එය යෝජනා කළ බවයි. එමෙන්ම මුදල් ප්‍රදානය අවශ්‍ය අඩු ආදායම්ලාභී පවුල් සහ අංශ හඳුනා ගැනීමට රේකී අමාත්‍යංශවලට මුදල් අමාත්‍යංශය සමග කටයුතු කිරීමට සිදුවන බවද විජේසේකර මහතා පවසනවා. වාන්තන විජේසේකර අමාත්‍යතුමා විසින් භූමි තෙල් මිල වැඩිවීමෙන් දීවරයන්ට හා දිලිඳු පවුල්වලටත් වතුකරේ ජනතාවටත් සිද්ධ වෙන මිල පීඩනය දරා ගැනීමට හැකිවන ආකාරයට මූල්‍යමය වශයෙන් සානාධාර ක්‍රමයක් ඉදිරි කාලය තුළදී එතුමා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. ඒ පිළිබඳ සහනයක් ලැබේවි. ගොවීන්ට ඉන්ධන හිඟිය පිළිබඳවත් එතුමා සඳහන් කළා. කැබිනට් මණ්ඩලයට කෘෂිකර්ම අමාත්‍යතුමා සමගව අද උදේවරුේ විශේෂ සාකච්ඡාවක් පවත්වලා ඒ දැනට යව්ව ප්‍රදේශවලට තව වැඩිපුර අවශ්‍ය නම් ඒ අවශ්‍යතා ප්‍රමාණය දිස්ත්‍රික්ක ලේකම්වරු දිසාපතිවරු හරහා ඒ දිස්ත්‍රික්කවලට යැවීම සඳහා අවශ්‍ය කටයුතු කරන බව සඳහන් කළා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් යවලා තිබෙන බවත් එතුමා කැබිනට් මණ්ඩලයට කීවා.